සරනයි සත්පුරස පිවත්නී ඔබාපි ජීවත් වන මේ පුුණ්්‍යවන්ත රට ඉතාමත්ම තීරණාත්ම කවස්ථාවක ඇැවිල්ලා. බෞද්ධ දර්සනය කියන ලෝකයේ තියන ශේෂ්ඨතම ඉගැන්වීම තියනඒ වගේ මහපොලොවී මුතුමැණික්කොරින් ඉඳලා හැම පැත්තකින්ම සවභාගමත් කරන්න පුළුවන් සියදුුම වස්තු තියන. දනවත් ඒවගේම ශේෂ්ඨ දර්සනයකින් පෝස්සනය ලබන මේ පුුණ්්‍යවන්ත දේශේ හැත්ත හතරක දේශපාලන සාපය නිසා දවසින් දවස දුප්පත්ම තත්ත්යට ඇවිල්ලා. අද ටල්පෝලිම් ගෑස් පෝලිම් ඒ විතරයක් නෙමයි ආහාරපාන හොයා ගන්නත්නෑ වස දෙන හැ ඒ විතරක්න මේ අත්‍යවස්සය මූලික අවස්්‍යතා සියල්ලම නැතිතත්වයට දවස දවස පත්වෙලා. මේට සම්පූර්ණයම වග කියන්න ඕන මේ රටේතියෙන සම්පත් හරියට කළමනාකරනය කරලා රට දියුණු කරලා ඉස්සරහට ගන්න බැරිවුුණු ඒ හැත්තෑ හතරවසරක දේශපාරණ බල අධිකාරය ඇතිනම් බෞද්ධ රටක් කියන්නේ මොන තරන්නන් දියුන්වෙන් දියුණුවට පත්්‍රන්න පුළුවන් සේෂත්‍රටත්දය. දානයේ ප්‍රියවච්චනය අර්ථචරියාව සමානත්මතාවේ බෞද්ධ දර්ශනයේ ඉතා ඉහලින් උගන්නන කාරණාවක්. දානේ සීලී වගේම තමන්ට බනින ඉන්දාකන අපහාසකනයට පවා පිින්වත් මහත්ම ඔබතුමා අද විදියට කතාගාන පුළුවන් තර බොහොම ප්‍රඥාවන් තිවසිලිවන්ත ඒ නිවුණු හදවත් ඇති දූරදර්සී දැක්මක් තියන එපිය වචනය ඒවගේම මැනෙවීෙන් ආර්ථිකේ කළමනාගරනය කරගන්න පුළුවන්කම මේසිල්ලම් බුදු දහමට රපූරොටු ගන්නවා. බිස්සූන් වහන්සේලා තමන් වහන්සේලාගේ භූමිකාව තේරුම් ගන්න ඕන ස්වාමීන් වහන්සේලාට අපි පහුගේ කාලෙ පුන පුනා කිව මත ඇතිනෙ දේශපාලනය කරන්න එපා දේශපාලනය කරන්න එපා කියලා. කිසි සේත්ම බිස්සුන් වහන්සේලාට දේශපානය සුදුසුනැහැ. ප්‍රැවිතුූන් අරමුණට බිස්සූන් වහන්සේලා ගමන් කළ යුතුයි. දේශපාලනය ගිහි පිංවතුන්ට යිති දෙයක්. එවගේම් පිින්වුවන් අපේ මහත්මා. බිස්සුන් වහන්සේලා දේශපාලනය කරනකොට එයින් සිද්ධ වෙන්නේ නාගත සම්බෘධ සසුන ම විසාර අන්තුරකට පත්කිරීමක්. ඉනිසා කිසි සත්ම බිස්සෝකට දේශපාලය නුසුදුසුයේ. හෙලවුර මේ චන්දීල්ලල පාලිමේන්තු යනකොට උන්වහන්සේලා නිසා චන්දයේ ඉල්ලීමමසා සියරු දේශපාන කටයුතුට විරුද්ධව සැබෑ බිස්වුන් වහන්සේලා විදිහටීන ස්වාමීන් වහන්සේලා අපහසුවට පත්වුණු කවුණුත් අපි ඔබට කිව්ව අතීතේ. පොරිිස්වාමන් වහන්සේලා පිරුවෙන් වැඩම කරලා හබෝ නැත වඩින්නත් පැරිතරට පත් වුණා. ඒ විතරක් නෙමේ ස්වාමීන් වහන්සේලා අතර කිහිපනමක් විතරක්. ඒ පක්ෂ දේශපාලණක මත දැරීම හින්ද සමස්ත අහිංසක සැබෑ බිස්සූන් වහන්සේලාට මේ දිනවල අහන්න ලැබෙන්දීවල්පදන්න. පින්ගුත්තරයෙන් ගන ගෙඩියන් තට්ටයෙන් පිම්පත්කිලින්නම්. මේ විදිහට ඒ සියදුුම දෝසාරෝපන වලට වග කියන්න ඕන බිස්සූ භූමිකාව තේරුම් ගන්නේ නැතුව දේශපාලනය කරන්නටගේ සමස්ත බිස්සූන් වහන්සේලා. මේ රට රකින්න ඕන ජාතිය රැක ගන්න ඕන. ආගම රැක් ගන්න ඕන. සියලුම සමස්ත මානය වර්ගයාට දානයේ පේවචනය අර්ථචර්ියාව සමානත්මතාවේ කියන සතර සංගා වස්තුවලින් සලකන්නට ඕන. මේ රට දියුණු කරගන්න ඕන කන බෞදධී ගැන්නේම් කියලා දෙන්න ඕන බිස්සූන් වහන්සේලා කියන්නේ සිව්නක් පිරිසටම නිවැරදි මග ඉස්සරහට යන්න මඟ පෙන්න ශේෂ්ට මාර්ග උපදේසකයින් ඒ භූමිකාව බිස්සූන් වහන්සේලා සිදුකරනවා ඇරෙන්න්න බිස්සූන් වහන්සේලා කොයි මහොතකව දේශපානය නොකළ යුතුයි ඒවිතරක් නෙමේ බිස්සූන් වහන්සේලාට තමයි සමාජයේ ගැන හොටම අවබෝධයක් තියෙන්නේ සමාහර උදවයට තියෙන අදහස වැරදි සාමින්න් වහන්සේලා පිම්බත් ගිලගිල පන්සල්දට වෙලා ඉන්නවා මොනවත් සමාජිකන දන්නනය කියීනවනේ. ස්වාමින්න් වහන්සේලා තමයි ගමේ හැම ගෙදරකම තියෙන හැම පස්්නයක්ම දන්න පිරිසවෙන්නේ. ගමේ ඉන්න සියලු රහස් දරන්නා ස්වාමින් වහන්සේ. ස්වාමින්න් වහන්සේ තමයි හැම ගෙදනකම තියෙන පුද්ගලි කඹු සැම ජීවිතය අනියම් පස්න දූතරුවන්ගේ ඒ කෙලෙස්වල ඇ විවිධාකාර ගැටඩු සහ ජීවිතයේ භූමිකාවය උපාතියනා මානය දක්වා ඔක්කොම දන්න කෙනා. ස්වාමින් වහන්සේට තරම් ගමී ගෙවල්ලල ජීවත්වන අයගේ ජීවිත ගැන අවබෝධයක් කාටවත් නැහැ. එහෙමනා පැවි ජීවිතය තුළින්න්න ැරෝ යන්න යනවාන. මෙහෙම ඉන්න පෙරහැද හොඳට දකින හින්දා. ඔබට වඩා හොඳ, ඔබ ජීවත්වයයුත්තයේ කොහොමද කියනයක පන්න ර දෙන්න සයාල ඉවසාහ දරාගෙන තමන්ගේ ආත්මපාලනය මැනවින් තියාගෙන ඉන්න ධර්මතර විනේදර පෙන්වා ස්වාමින් වහන්සේලාට අපූරෝට හැකි ආවතියෙනවා. ඔබ පෙරහැරේ නටන පිරිසක්. ස්වාමින් වහන්සේලා පෙරහැරදිහා බලන්ගන්න පිරිසක්. එනිසා අපි ඔය ඇත්තන්ට කියනවා. මේ මොහොට බොහොම ඉවසීමෙන් කටයතු කරන්න. ඒ විතරක්නෙමේ දුර බලන්න ළඟ බලන්න එපා. මෙතන තියන්නේ මොකක්ද කියලා හොඳට හොයල බලන්න. කෝවි වසංගතයේ ආව විතරයි. දැන්හැම තැනම උන්දියල් වසංගතයක් තියෙනවා. සාකා රාසියක් පාලනයකන දායක සභා රාසියක් තියෙන අපි හොඳට මතන්නවා මීතිනවල කොහොමද ආර්ථිකය උන්ඩියර්කමේයටත් අනිකුත් ඒ කලුකඩ මුදල් හෝමාරුකමේයට පාවිච්චිකෙරෙන්නේ ආර්ථික හැසිරෙෙන්න්න කියලා. ඔය ඇත්තොත්තන්නවා. මේ අහන උපැත්තන්නවා ආර්ථිකයේ මේදිනවල රාජි බැංකුහරහා නැතුව. වෙනත්කූට ව්‍යාපාරිකයින්ගේ ක්‍රමවොස්සේ හැසිරෙන ආකාරය උපතන්නවා. ඉතිං රට දවසින් දවස පරිහානයට පත්්‍යන එක අහන්න ඇත්ත ඇත්ත. මේ විදිහට ආර්ථිකය දවසින් දවස පිරිහිලා යනහින් ද අප ඔය ඇත්තන්ට කියනවා. ඔබේ සියලුම ඉටටවල් වලේ ඉඳල්ලා එවන මුදල් උන්ඩියල්කමේටවත් වෙනත් කළුකඩකමේකටවත් එවන්න එපා. බැංකු හරහමේවන්න. බැංගු හරහාම එවමින් ඔය ඇත්තන්ගේ ලාංකීය මව්පී අඹුසැමි දූතරුවන්ගේ අනාගතිය සුරක්සිත කරන්න. එනිසා උන්ඩියල්කමේ තවදෝටත් පාවිචි කරන්න එපා. අපිත් අපේ විදිස්දායක පින්වතුන්ගෙන් ඉල්ල නෝඔබාපිට දාන පූජා කරන්න ඒවාගේම ඔබ ඒ විහිර විහාර ඉදිකරන්නට එවන මුදල් සියල්ලම බැංකු හරහා ඒ විදිහට යොමු කරන්න. ඒ විතරක් නෙමේ. විසේසයෙන්ම අපි අන්තවාදී දේශපාලන පක්ෂවලින් ඉල්ලනවා. ඔය ඇත්තු මේ වෙලාවෙ ඔබේ අන්තවාදී දේශපාලනය ක්‍රියාත්මකරණ එක පුට්ටක් පැත්තකට කරලා. රටගැන මේ සියලුම සිංහල මුස්ලින් දෙමල ඒ කතෝලික හැම ආගමක්ම ජාතියක්ම නියෝජනය කරන සියලුගෙනගේ තිියරුදිනාගේ ජීවිත ගැන කල්පනා කරලා හැමෝගේම අනාගතය ගැන කල්පනා කරලා ඔය උපක්‍රම සීලයේ කුමන්ත්‍රකම පොට්ටකට කල්දාන්න. ටික කාලයකට කල්දාන්න. මොකද දේශපාලනය කරන්න දේශපාන පක්සවලට බෙදිලා ඇනකොටයගන්න සුදුස් වෙලාවක් නෙමි මේ වෙලාව. මේ වෙලාව පාරට බැහැලා උද්ගෝසන කරමින් කෑකොහෝ ගහලා. පවතින දේශපාන බලාධිකාරිය දුරුවල කරලා දාන පුළුවන් වෙලාවක් නෙමි චන්දයකට යන්න ධනේ නෑ මේ රටේ. කෝටි ඉත්තාස්ගානක් කොහමට විය දංකරන්න. මේ රට චන්දයකට යන්න පුළුවන් වෙලාවක් නෙමේ. ඒවාගේම ජාත්‍යන්තර මූලි අරමුදැල්වලින් උපකාරයේ ගන්නනම් මේ වගේ වෙලාවකදී ස්ථාවර රජයක් තියෙන්න්න ඕන ෝකට වගකිව හැකි රජයක් තියන්න ඕන. ඒ විතරක් නෙමේ මේ වගේ වෙලාවකදී මහජනතාවේ සංසුන්කම මහජන්තාව කැරුලි කෝලාහල කරන්න නැතුවන්නේ කතිසීම වැදගත්. මේ පවතින රජයේ කියා කලාපි අනුමත කරන්න හැ. ස්වාමීන් වහන්සේලාට කළ හිරිහැරා පහස ඒ විතරක් නෙමේ එවිසේසේෙන්ම බෞද්ධ දර්ශන ඉක්මවා තමන් ලඟින් ඇසුනුසුරුකරන සංගරත්නයෙන් මේ රට පාලනය කරන්න ඕන කන අනුශස්නාව ලබාගන්න නැතුව. මේ කුසිකර්මාන්තයේ දියුණු කරන්න පුළුවන් මේ රටේ කුසිකර්මාන්තයේ දියුණු නොකර. ඒ පොහොර කප්පාදු කරලා ඒකට වෙනත් තමන්ගේ ව්‍යාපාරිකවූ විතරක් දියුණු කරන්න තමන්ගේ හිතවතුන්ට ධනය යන විදිහට වෙනත් දියර පොහොර වර්ග ගෙන්නවමින් ඒකරපු අපරාධයක්. ඒ විතරක්න මේ. එ තව විධාකාර විදිහට අල්ලස දෝසන විවිධාකාර දේවල් කරපු ඒ ඒවාපී කිසිසේත් මනුමත කරන්න හැ. මේ පවතින් රජයේ ඒ අදුුරදර්සේ කියා කලාපේ මේ රට මේ තත්වේ තියෙන බොහෝසයෙන් බලපෑවා. හැබැ ඊටත් වඩා අතීටයේදී මහබැංකු මල්කු මංකුල්ලේ ඉඳලා හැම ඉදිකිරීමක්ම හැම කටයුත්තක දීම යටින් අතුහෝමාරු කරගත්ත ඒ අල්ලස් ඒ විවිතාකාරය තමන්ගේ සන්තෝසන් තමන්ගේ දීමනා තමන්ගේ පිටරට දීපලවත්කම් ඒආදී විදිහටව උපයන්න කටයුතු කරපු හැම දේශපාන පක්ෂයක්ම. හැම කෙනෙක්ම මේකට වග කියන්න ඕන. මේක අවුරුත්තක දෙක දෙයක් නෙමේ. මේක අවුරුදු හැත්තෑ හතරක දේශපාලන බලාධිකාදයේ. අදුරදාසයේ පාලනකම නිසා සිත්ත ඕන විනාසයක්. මේ මොහොතේදී දැන්වත් දෑස් ඇරවගන්න ඕනේ. ඉන්න බලධාරීන්ට බල කරල හරි ඔවුන්ට කියන්න ඕන මේක කරන්න ඕන මේ විදියට වෙන්න ඕන මේ රට තුළ කුස කරමාන්තයේ තියුණු කරන්න ඕන එවගේම සියලුම ආකාරයේ නව නිපදවීම් කරන්න ඉට දෙන්න ඕන නව නිපදවීම්වලට බාධකරමින්. පිටරටවල් වල තියෙන්දීවල් තමන්ට ගෙන්න්නවගන්නයි අතයටටින් කරන අල්ලස් වගේ දේවල්ලේ හෝමාරු කිරීම් නවත්තල. රටවැසියන්ට නව උත්පාතනයන්ට ීත දෙන්නට ඕනේ. මේ රට තුළ ජීවත්තන අයට. ඒ තමන්ගේඒ අභ්‍යන්තරේ නව නිපදවීම් විතරක් නෙමේ හැම විදිහකටම ආර්ථිකය සත්‍යමාත්කරගන්න පුළුවන්ගට කට දෙන්න ඕන. මේ රාජපාලකයින් තම තමන්ගේ හිතමිතුරන්ට විතරක් මුදල් යන ක්‍රමේට රටපාලනය කරන එක නවත්ත ගන්නත්ව ඕන. ඒ විතරක්නමේ අන්තවාදී ඒ දේශපාලන මතතරණයට මේ මතක් කරන්නේ. ඔබ උබේ දේශපාන පක්ස සරණ ගියයාාටකමක් නෑ. ඔබ ඔබේ ආගම් අන්තවාදී මිත්‍යා දුෘස්තිීන් සරණගයාටකමක් නෑ. හැබැයි බෞද්ධ දර්සනයට අත තියන්නපා. දල්ඩ මාලිකාව ඔබ කොහොමද කියන්නේ රාජ සන්ත කල එහෙතියන ධනය දුප්පතුන්ට බෙදන්න කියලා. මේක කියන උපුල් සන්ත සන්නස් කළ මහත්ම. මේ වීටියෝවල ඔබට අතකඇත්නේ. ලංකා විතියන වැඩි මාර්ථක සම්පත්ව වෙන සමාගම සියල්ල රාජ සත්තන් කරන්න දල්ග මාලිකගෙන් පටන්ගන්න. කතර්ගම දේවාලෙන් පටන් න්න. කොහොමද කතරගම දේවාලය රාජ සන්තය කල දුප්පතුන්ට දෙන්න කියලා කියන්නේ. යි ගොයි මහොතකවත් ඔය ඇැත්තු ආගමකට අතතියන්න එපා. ජාතියකට අතතියන්න එපා අනුන්ගේ පෞුල්ජීවිතවලට අත තියන්න එපා අනුන්ගේ නිදහසට අත තියන්න එපා අනුන්ගේ සැනසිල්ලට සතුට ඔවුන්ගේ සෝදායේ ජීවන වැඩි පිරිවල වලට අත තියන්න එපා හැමෝටම ගරු කරන්න. සල් දෙනාට කර කරන්න සෙවල් දෙනාට තමතමන්ගේ කැමැත්තේ හැතියට වැඩ කරගන්න ඉඩ සලසන්න එක රටක එක නේතියක් තුළ එකරට්ටක එක නීතියක් තුළ හැමෝටම එක සමානාත්මතාවයක් ලබා දෙන්න මේ මොහොතේදී උඩින් පේන දේට වඩා යටින් සිතුවන මහා කුමාන්ත්‍රණය තේරුම් ගන්න උබ පුද්තිමත්වෙන්න ඕනේ. බිල්සූන් වහන්සේලා සම්පූර්ණිම ස්වාධීන පිරිසක් වෙන්න ඕෝනේ සංඝරත්නයේඒ පහනින් ආලෝකයේ ලබාගෙන. මිත්‍යා දුෘෂ්තිික මතවාද සහණ ගෙහිල්ලා. ජක්සේෙක් භූතයෙක් ප්‍රේතයෙක්ගෙන් විතරක් උදව්වරගෙන. මේ රටවල් මේ විදියට පවත්තන් යන්න බැහැ. ඒ විතරක් නෙමේ ඒ මාක්ස්වාදී ආදී අන්තවාදී දෘෂ්තිිවලට ගිහිල්ලා. නිරාගමික වගේ මතයක් ඉස්සර හටදාලා මිත්‍යා දුෂ්ටික ආගං අදහමින් මේ රටවල් ඉතිරියට අරගෙන යන්න බැහැ ඒ නිරාගමයෙක්කන ලීබලිය තුළ විද්‍යාව කියන ඇඒ දවසින් දවස වෙනස්සන මතවාදසාරණගිය උදවිය අතරේ බෞතරයක් මේ ඉන්නේ විවිධාකාර අන්‍යාගමික මිත්‍යා දුෘෂතිි කල්ලි. ඒ ඇඒගේ සැබෑ ආගංවල ස්ොරූපය ඔවුන්ගේ විශේෂදිනවලද මතු වෙනවා. හැබැයි අනිත් වෙලාගංවද නිරාගමික වගේ. බෞතූතවිය තවදෝටත් ැවටෙන්නේ පා. ඔය ඇතු රැවටෙන්න්න එපා ඔය ඇත්ත ඔබ ගැන හොඳටම දන්න මහා සංගරාත්නය විශ්වාස කරන්න. බුද්ධරත්නය ධර්මරත්නය වගේම සංගරත්නය සරණ යන්න. ඔය ඇත්තංග ජීවිතයට කවදාවත් වැදි මඟපෙන්නීමක් ලැබෙන නිවැයට මඟපෙන්නීම ලැබේවි. පක්ෂ දේශපාලනය කොයි වෙලාවකව සංගරත්නය කරන්න එපා. සංගරාත්නය හැමොහොතකම තමන් වහන්සේලාට අධ්‍යාපනය බිහිත්තේත් ධනමාන සව්පස පට්ට පහසකන් ලබා දෙන ඒ ගිහි උපාසක උපාසිකාවන්ගේ මෙලොව දියුණුවටත් පළලු දියුණුවටත් අවශ්‍ය කලන මඟ පෙන්නීම දිකටම කරන්න ඕන ස්වාමින් වහන්සේලා නිරතුරුවම ඔය ඇත්තංව ආරක්ෂා කර ගනේවි ඔය ඇත්තු නිරතුරුවම ධර්මේ හැසරෙන්න්න. මේ වෙලාවේදී බොහොම ඉවසන්න දුර බලන්න පවතින රජය අහුගේ කාලයේ කළකී සමාරදේවල් අපට අනුමත කළ නොහැකි වුණත්. මේ මොහොතේ ස්ථාවර රජයක් අවස්්‍ය වෙනවා ඒ හාබැංක අධිපතිවරයා ආදී පිරිසට ඒ ආර්ථෙක කළමනාකරනය කරන්නට. ඒ විතරක් නෙමේ ස්ථාව රජයක් වගේම සමාජයේ සන්සුම්කමත් අතිසීම අවස්්‍ය වෙනවා පිටරටවල්වල අයට ලංකාවට නැගී සිටින්නට අවස්්‍යන උපකාර කරනකොට ඔවුන්ගේ විශ්වාසේ දිනාගන්න. ඒ වගේම අයතාකමේට කරන ඒ උන්දියල් වගේ ක්‍රමවලට කරන මුදල් ගන් දෙෙනු නැතුව කෙලින්ම නීත්‍යනුකූලෝ බැංකු හරහා මොබටයුතු කරන්න ඔබ නොදැනුවත්තම සොරකමටත් හස්සුවන බව තේරුන්ගන්න සොර සිතින්. තවත් මුදලයක් වැඩිපුර ගන්න හිතාගෙන. ඔබ ධාර්මික වූ උපේන ධනය නීත්‍යානුකූලකමේට නැතුව සංසර්ණය වෙන්න සගස්වලා සටක් අරාජික වෙන්න ඉට තියන්නත් එපා. පසු කියය ටිය දසන කිහි පේකුත් ඔබ මතක්කරගන්න අපි උපට කිව්වා සංගරාත්නය දේශපාලනයකාන එපාකිව්වා ඔබාපට කුන් හරපෙන් වෙන්නා. අ ස්‍ය වචනවදී ඔල්ලට මේ මෙම්ි දහස දුන්න හම පමුසල ධර්මය කතා කරනවා දේස පාලන ජීවරධර්ගෙන කාරත් අහසේ මලසයනා ජන මොකක් අපි කරලා තියෙන්නේ න්වාහලා. ඒවාගේම අපි ඔය ඇත්තන්ට මිත්‍යදුෘෂ්ටික රාච්චපාලකයින් තිරුපතියන්නේ ඇහි කියනේක අපි ඔය ඇතු ඉත්්‍රහට අරගෙනනෑවිල්ල එක පින් අලදුන්නා. බෞධ රටක් දියුණු කරන්න. ඇතුළතිීම දේවල් නිපදවන්න. අල්ලස දෝසනයේ නැති කරන්න. ගුසිකරමාන්තේ නගා සිටුවන්න නවනිස්පාදන ඇති කරන්න. ඒවාගේම එක නීතියක්. ඇති කරන්න මේ විදිහට අපි ඔය ඇත්තන්ට ධාර්මිකව රට දියුණුකාරන්න පුළුවන් දියුණේ හිි පෙත්තට ගන්න පුළුවන් කවුණු රාසය කෘතිව්වා මේ වෙලාවේදී පින්වර්ටනය ඔබිවසන්න. ඒ නිවට කමක් නෙමේ. ඔබට බනිනා අයට පින්වත් මහත්මා මහත්මිය කිය කතා කරන්න ඔබට ඉතා පරම කරම පරි විශවාසකන පුළන් ගැඹුර ොුවනක්තියෙන ඕවන. ඒවාගේම ඔබට දොස් කියන හිදිහැර කරන අයට ඔබ පෙරලා දොස් කියාන හිදිහර කරන්න නැතුව. ඔබ සමානාත්මතාවයෙන් වගේ පේවචනයෙන් කතාකාල පුළුවන්කමත් තියන්නට ඕන. ඒක නිවටකමක්වත්. එම නැත්තන් නපුන්සකමක්වත් නෙමේ. ඒක ප්‍රාඥාවන්ත ඉවසදිවන්ත තමන්ගේ කර්ම වැඩපිළිවල තමන්ට හානිදායෙක් විදිට හසුරවා ගන්න නැති නුව නැත්තන්ගේකි අමාර්ගයක්. එනිසා නෝ නැති ඔබ භෝම සංසුම්ව ඉවසීම. කල්පනවින් කිසිදු කෙනෙක් එක ගැටින්නේ. නැතුව ඔබේ විරුද්ධ පක්ෂේක්කවත් විරුද්ධාගමිකයික්කවත් විරුද්ධ අදහසක් ඇතිකරගන්න ඇැතුව ඒ හැමහෝමත් එක්ක ඔබ ඔබේ සම්මාධිට්ටේ මැනවින් තබාගෙන ඔබේ නිවැදි දෙයක්ම මැනවින් තබාගෙන බොහෝම අවබෝධීන් කවුණාවේ මයත්තයෙන් කටයුතු කරගන්න ඔබට ඇතිවන හැම කුසල සිතක්ම හැම කුසල චෛස්්‍යක ධරමයක්ම ඔබගේ දෙලොවතිවුණුව සලසෝන බවත් තේරුන් ගන්න.